යන්නේ මුතියංගන රජමහා විහාරයට බදුල්ල. එහෙනම් ගිහින් බලමු නේද? අධිපති ඉන්දික දෙවියන් කැලණි පුරවරයට වැඩම කළ බවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් මහා රහතන් වහන්සේලාට තමන්ගේ අඩවියට ඌව පළාතට වැඩම කරන්නට ආරාධනා කළ බවත් ඒ අනුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ 500ක් මහා රහතන් වහන්සේලා පිරිවරාගෙන निम्न पुण्य भूमियों पर वैदम कल बाव अपे दीप वंशय महावंशय ये वगैरह विनय अटुवाव वन सामान्त पासा दिकावे ये ऐतिहासिक सिद्धियों में तर साधारण कोटे तीव्र बुद्धराजानन वाहनसे निम्न पुण्य भूमियों पर पांचीयक महारहतान वाहनसेला सामग्री विवेके सुवेयन वेडसीटने विट उन्वहंसे वंदना किरीमट पैमिन देवियान प्रधान मिनिसुंट दहम देशना कलबवत मोहताकु मेम पुण्य भूमिये समवत सुवेयन वेडसीटिबवत संदहन वे
සඳහන් සිටින්නේ සත්සතිය විහාරයේ ඉදිරි මෙම පුණ්‍ය භූමියේ ප්‍රධාන බුද්ධ මන්දිර තුනක් ඇත. ඉන් පැරණිතව දෙතිස්ඵල බෝධින් වහන්සේ අසල ඇති සත්සතිය විහාරය, මහ විහාරය, මැද විහාරය යන නම් වලින්ද සඳහන් කළ හැක. Today my travel Badulla Mutiyanghana Temple. බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිදුවීම සිහිපත් කිරීම සඳහා උන්වහන්සේ වන්දනාමාන කිරීම සඳහා පූජනීය යමක් අයද සිටින බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් සහ මුක්තක ධාතුන් වහන්සේලා ලබා දුන් බව සඳහන් වේ. එම කේශ ධාතුන් වහන්සේලා සහ මුක්තක ධාතුන් වහන්සේලා නිදන් කර ඉන්දික දෙවියන් විසින් මුලින්ම මෙම ස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකොට ඇත. එම චෛත්‍ය රාජානන් වහන්සේ මුතියංගන රජමහ විහාරයේ නමින්ද බදුලු විහාරයේ නමින්ද බදුලු මහසෑය නමින්ද හඳුන්වා ඇත. මෙම චෛත්‍ය රාජානන් වහන්සේ අවසන් වරට ප්‍රතිසංස්කරණයට ලක් වූ 1935 වර්ෂයේ ඉන් අනතුරුව කාලය සමග නැවත ගරා වැටීමට ලක්වීමෙන් අනතුරුව පැරණි චෛත්‍ය වටකොට අලුතින් ගඩොලින් චෛත්‍ය නිර්මාණය කර 1956 බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඒ කොත් වහන්සේ පළඳා දෙස් විදෙස් ජනතාවට වන්දනාමාන කිරීමට ඉඩ සලසා ඇත. ලෝකයේ ප්‍රථම වතාවට රන්වැටකින් සිටින ලොකු ඒ මහා චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිරිපිට දැන් මං පැමිණ සිටින්නේ. ඉන් අනතුරුව දේවානන්පිය තිස්ස රජ සමයේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේ සමගින් මේ පුංචි ලංකාදීපයේ බුදුදහම ස්ථීර වශයෙන් ආරම්භ වුණා.
ඒ සමගම සංගමිතා මහ රහත් මෙහෙණින් වහන්සේ බුද්ධ ගයාවේ සිට ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ අංකුරයක් වඩමවා අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කිරීම සමගින් ඉන්පසු දේවානන් පියතිස්ස මහ රජතුමන් අනුරාධපුර ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ හටගත් අෂ්ඨඵල සහ දෙතිස්ඵල බෝධින් වහන්සේලා මේ රටේ ජනාවාසව පැවතුණු ආගමික ස්ථාන හඳුනාගෙන ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශ ලැබපු පුණ්‍ය භූමිය හඳුනාගෙන එම ස්ථානවල අෂ්ඨඵල බෝධින් වහන්සේ සහ දෙතිස්ඵල බෝධින් වහන්සේලා රෝපණය කරපු බව සඳහන් වේ. මෙම ස්ථානය බෞද්ධ අපෝ වැටිනුතුන්ට වැදගත් ස්ථානයක් වෙනවා. මොකද දන්නවද? මලියදේව රහතන් වහන්සේ චචත්ත සූත්‍රයෙන් ධර්ම දේශනා කළ ස්ථානය. බෞද්ධ වැටිනුතුන්ගේ වැදගත් ස්ථානය. Muthiyangana Temple, Sri Lanka. While learning that the third visit of the Lord Buddha Ceylon had taken place in the city of Kalani, Lord Indika, the ruler of Namunugula, came to the city of Kalani and invited 500 graded arahant, including the Lord Buddha, to visit his estate in the Uva province of Deepavansa, Mahavansa, and the historical event of Samanta Pasadika, the commentator on the discipline, have stated that it is said that when the Supreme Buddha was resting with 500 rare arahant in this sacred place, the god who came to worship him preached the Dhamma to the chief Deva, and for a moment he lived in peace in this secret place. It is said that the hair release and the release of the place where a secret object was worshipped commemorating the ascension of the Lord Buddha. The hair release and the fear release were treasured by Lord Indika, and Chaitya was pressed wild at this place. The last time this Dagaba was renovated by in the 1935, after it fell into the disrepair. Over time, the old Dagaba was surrounded by a new brick Dagaba, and its tower were erected for the 1956 Buddha Jayanti to allow local and foreign people to worship. For the first time in the world, this Muthiyangana Saya Thera was highly revered to be surrounded by a golden fence around the Dagaba. රජමහා විහාරස්ථානයේ ඉදිරිපිට තිබෙන
श्री विष्णु खतरगम देवालय दन्मन गमन करें वाला।